අයිබෝවන් කේක් ඇන් ෂේප්ස් YouTube channel එකට වෙනදා වගේම ගොඩාක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. අද මම ස්පයිඩර්මෑන් තීම් එකට කප්කේක්ස් ටිකක් ඩෙකරේට් කරගන්න තමයි හදන්නේ. ඉතින් ටිකක් වෙනස් ටෙක්නික් එකක් තමයි මේ සඳහා මම භාවිත කරන්නේ. केक डेकोरेटर කෙනෙක් විදියට ඔයාලා අහලා ඇති එයා බ්‍රෂ් කරන ටෙක්නික් එක. ඉතින් එයා බ්‍රෂ් කරන ටෙක්නික් එකිනුත් අපිට ගොඩාක් ලස්සනට කේක් ඩෙකරේට් කරන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ එයා බ්‍රෂ් එකක් යූස් කරන්නේ කොහොමද? ඒ වගේම එයා බ්‍රෂ් එකක් යූස් කරලා ලස්සනට කප්කේක් ටොපර්ස් ටිකක් ඩෙකරේට් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මම භාවිතා කරන යා බ්‍රෂ් එක. ඉතින් මේක නම් මං ගත්තේ ලංකාවේ පිටකොටුවෙන්. පිටකොටුවේ කේක් බඩු කඩේකින් තමයි මම මේක ගත්තේ. දැනට අවුරුදු 2කට විතර කලින් රුපියල් 14000ක් විතර වුණා මට. ඉතින් දැන් නම් ටිකක් ගණන් ගිහිල්ලා ඇති. මේ ටෙක්නික් එකට මම රෙකමන්ඩ් කරන්නේ නම් එයා බ්‍රෂ් එකක් තමයි. ඒත් ඉතින් එයා බ්‍රෂ් එකක් අපි හැමෝටම නැහනේ. මේ වගේ පොඩි ස්ප්‍රේ බොටල් එකක් උනත් භාවිතා කරලා ඔයාලට උත්සාහ කරලා බලන්න පුළුවන්. ස්ප්‍රේ බොටල් එකක් භාවිතා කිරීමේ සාර්ථකත්වය කොච්චර දුරද කියලා නම් කියන්න බෑ. ඒත් ඉතින් ස්ප්‍රේ බොටල් එකකින් සහ එයා බ්‍රෂ් එකකින් බොහෝ දුරට වෙන්නේ එකම කාර්යය තමයි. හැබැයි ඉතින් එයා බ්‍රෂ් එක අපිට ඉතාමත් පහසුවෙන් හසුරා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ එයා බ්‍රෂ් එක භාවිතා කරන්න කියලා. එයා බ්‍රෂ් ගන්න එක සහ මැෂින් එක සම්බන්ධ කරන්න මේ විදිහේ වයර් එකක් එනවා. ඒ වගේම මේ තියෙන්නේ ඇඩැප්ටර් එක කරන්ට් එකට සම්බන්ධ කරන. මේ තියෙන්නේ මැෂින් එක. ඒ වගේම මේක තමයි එයා බ්‍රෂ් ගන්න එක. ඉතින් මේ විදිහට මෙතනින් ලිඩ් එක ඇරියහම අපිට කලර්ස් දාන්න පුළුවන්. ඒ වගේම මේ වගේ පුංචි කෑල්ලක් එනවා. මේක අපිට මැෂින් එකට මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් අපි එයා ගන්න එකත් එක්ක වැඩ කරනකොට මේ වගේ අපිට එයා ගන්න එක රඳව ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට වයර් එක අරගෙන වයර් එකේ එක කොනක් මැෂින් එකට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම අනිත් කොන එයා බ්‍රෂ් ගන්න එකට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම මේ විදිහට ඇඩැප්ටර් එකේ වයර් එක මම මැෂින් එකට සම්බන්ධ කරගෙන ඇඩැප්ටර් එක කරන්ට් එකට සම්බන්ධ කරගන්නවා. මේ විදිහට මම මැෂින් එක කරන්ට් එකට සම්බන්ධ කරගත්තා. කරන්ට් එකට සම්බන්ධ කරගත්තාම බටන් දෙකකින් එකක් මේ විදිහට පත්තු වෙනවා. ඉතින් ඒ බටන් එක ප්‍රෙස් කරාම අනිත් බටන් එකත් මේ විදිහට පත්තු වෙනවා. ඉතින් එතකොට තමයි අපිට එයා බ්‍රෂ් එක යූස් කරන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට එයා ගන්න එක උඩ පොඩි කොටසක් තියෙනවා. ඉතින් ඒක මේ විදිහට පස්සට ඇත්තහම තමයි අපිට කලර් ස්ප්‍රේ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේ ස්ප්‍රේ බොටල් එකට වඩා එයා ගන්න එක යූස් කරන එක තමයි ගොඩාක් පහසු. මේ විදිහට අපිට ඉතාමත් පහසුවෙන් කලර්ස් අඩු වැඩියෙන් ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕෆ් කරන්න ඕන නම් මේ විදිහට පළවෙනියට තියෙන බටන් එක ඉබුවාම මැෂින් එක ඕෆ් වෙනවා. මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් ලික්විඩ් කලර්ස් භාවිතා කරලා අපි කොහොමද එයා බ්‍රෂ් එක යූස් කරන්නේ කියලා. ඉතින් මේ විදියට මම කලර්ස් දාන්න තියෙන තැන ලිඩ් එක ඕපන් කරලා මට අවශ්‍ය පාටින් පුරව ගන්නවා. ඉතින් මේ සඳහා අපි වතුර භාවිතා කරන්නේ නැහැ. වතුර මුකුත් කවලම් කරන්නේ නැතුව තමයි අපි තනිකර කලර්ස් විතරයි භාවිතා කරන්නේ. වතුර මික්ස් කරොත් අපි ෆොන්ඩන්ට් එකට කලර් එක ස්ප්‍රේ කරනකොට කලර් එක දිය වෙන්න බලනවා. ඉතින් ඒක නිසා වතුර භාවිතා කරන්නේ නැතුව තනිකර ෆුඩ් කලර්ස් වලින් විතරයි අපි මේක කරන්නේ. අද මම අහසේ බලාකුළු තියෙන ෂේඩ් එකක් තමයි කරන්න යන්නේ. ඉතින් මේ සඳහා මම සයිස් කීපයකින් බලාකුළු කීපයක් A4 පේපර් එකකින් කපා ගත්තා. ඉතින් ඒ වගේම මේ වගේ සුදු පාට ෆොන්ඩන් කෑල්ලකුත් ඕන වෙනවා. කප්කේක් ටොපර්ස් හදන නිසා මේ ෆොන්ඩන්ට් එකට මම ටයිලෝ සෙට් කරලා තියෙන්නේ. මුලින්ම මම මේ විදියට ටිෂු එකක් අරගෙන කලර් එක ටිෂු එකට පොඩ්ඩක් ස්ප්‍රේ කරලා බලනවා. මොකද මං කලින් පාවිච්චි කරපු කලර් එකේ ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම මේ විදියට ටිෂු එකකට ස්ප්‍රේ කරලා කලර් එක චෙක් කරගන්නවා. දැන් මේ විදියට ක්ලවුඩ් එක ෆොන්ඩන්ට් එක උඩින් තියලා ක්ලවුඩ් එක වටේට ස්ප්‍රේ කරගන්නවා. එයා බ්‍රෂ් ගන්න එකේ උඩ තියෙන කෑල්ල පස්සට ඇදගෙන හිටියහම තමයි ස්ප්‍රේ වෙන්නේ. ඔයාලා ඒක අතහැරියාම ස්ප්‍රේ වෙන එක නතර වෙනවා.
මේ විදිහට තමයි අපිට ෂේඩ් එක එන්නේ. ඉතින් මේ මුළු ෆොන්ඩන්ට් කෑල්ලෙම මම මේ වගේ ක්ලවුඩ්ස් ටික තියාගෙන ස්ප්‍රේ කරගන්නවා. ඔයාලට අවශ්‍ය තැනදී පාට අඩුවෙනුත් අවශ්‍ය තැනදී පාට වැඩියෙනුත් මේ විදිහට ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඉතින් ඇඟිල්ල ලාවට තද කරොත් ඔයාලට පාට අඩුවෙනුත් ඒ වගේ ඇඟිල්ල ටිකක් තදට තද කළොත් ඔයාලට පාට වැඩියෙනුත් ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ලික්විඩ් කලර්ස් භාවිතා කරලා ස්ප්‍රේ ගන් එකකින් ඩෙකොරේෂන්ස් කරගන්නේ. ඒ වගේම දැන් මම ඔයාලට කියලා දෙන්නම් ජෙල් කලර්ස් භාවිතා කරන්නේ කොහොමද කියලා. ඔයාලට ඕනම ජෙල් කලර් එකක් භාවිතා කරන්න පුළුවන්. අද මම භාවිතා කරන්නේ විල්ටන් බ්‍රෑන්ඩ් එකේ රෝයල් බ්ලූ එක. ඉතින් ඒ වගේම අපිට කලර් එක මික්ස් කරගන්න මේ වගේ ක්ලියර් එසන්ස් එකක් ඕන වෙනවා. අද මම භාවිතා කරන්නේ ලෙමන් එසන්ස් එක. ඉතින් ඔයාලට ක්ලියර් වැනිලා රෝස් වෝටර් ඒ වගේ ඕනම ක්ලියර් එසන්ස් එකක් මේකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම එයා ගන්න කී ලිඩ් එක ඇරලා ටූත් පික් එකක් ආධාරයෙන් ජෙල් කලර් එකෙන් ටිකක් මේ විදිහට ඇතුළට දාගන්නවා. ඊට පස්සේ මේ විදියට ක්ලියර් එසන්ස් බොටල් එකේ මූඩියෙන් එක මාරක් විතර එකතු කරගෙන එයා ගන්න එක හොඳින් මික්ස් කරගන්නවා. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ හැමතිස්සෙම එයා ගන්න එක යූස් කරන්න කලින් මේ විදියට ටිෂු එකක් අරගෙන කලයක චෙක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කලින් භාවිතා කරපු කලයක අපේ ඩිසයින් එකට වදින්න පුළුවන්. දැන් කලින් විදියටම මට අවශ්‍ය තැන් වලින් මේ විදියට වලාකුළු ටික තියලා කලර් එක ස්ප්‍රේ කරගන්නවා. කප්කේක් ටොපර්ස් නේ හදන්න යන්නේ. ඒක නිසා මේ විදියට රවුම් කට එකක් අරගෙන ඩිසයින් එකේ මට අවශ්‍ය තැනින් තියලා රවුම් ටිකක් කපා ගන්නවා. ඉතින් මේ විදිහට මට අවශ්‍ය ප්‍රමාණයට ඩිසයින් එක print කරගෙන මම cupcake toppers ටික කපා ගත්තා. දැන් අපි බලමු එයා ගන්න එක use කරාට පස්සේ කොහොමද clean කරන්නේ කියලා. ඊට පස්සේ මේ විදිහට එයා ගන්න එකේ කලර් සිතුරලා තියෙනවා නම් නැවතත් මම ඒ කලර් එක bottle එකට දාගන්නවා. හැබැයි ඉතින් liquid color එකක් භාවිතා කරා නම් විතරයි ඔයාට ඒ දේ කරන්න පුළුවන්. gel color එකක් භාවිතා කරා නම් ඉතුරුලා තියෙන colors ටික විසි කරන්න වෙනවා. ඊට පස්සේ ඉතුරු කලර්ස් ටික විසි කරලා ටැප් එකේ ස්පීඩ් එක ගොඩක් අඩු කරලා එයා ගන්න එක මේ විදිහට මම ටැප් එකට අල්ලනවා. ඉතින් මේ වෙනකොට එයා ගන්න එකේ කරන්ට් එක තියෙන්න ඕනේ. මේ වගේ අපිට පුළුවන් මේ කොටස නැවතත් පිටිපස්සට ඇත්තාම ඇතුලේ තියෙන ඔක්කොම කලර්ස් ටික එළියට ස්ප්‍රේ වෙලා යනවා. ඉතින් කීප වතාවක් මේ විදිහට කරාම එයා ගන්න එක ඇතුලේ තියෙන කලර්ස් ටික ඔක්කොම අපිට පිරිසිදු කරගන්න පුළුවන්. ඊට පස්සේ එයා ගන්න එක කරන්ට් එකෙන් ඕෆ් කරලා හොඳට තෙත වේලා ගත්තට පස්සේ අපිට නැවතත් අරන් තියන්න පුළුවන්. අද මේ කේක් එකට ගැලපෙන විදිහට තමයි කප් කේක් ටොපර්ස් ටික මම කලර් කරගන්න ඕන. ඒක නිසා නේවි බ්ලූ කලර් එකෙන් නැවතත් මම මේ විදිහට කප් කේක් ටොපර්ස් ටික කලර් කරගත්තා. එහෙනම් ඉතින් අපි දැන් බලමු ස්පයිඩර්මෑන් තීම් එකට අවශ්‍ය විදිහට මේ ටොපර්ස් ටික ඩෙකරේට් කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ස්පයිඩර් වෙබ් එකක්. එහෙම නැත්නම් මකුළු දැලක හැඩයට තියෙන ස්ටෙන්සිල් එකක්. ඉතින් මේ ස්ටෙන්සිල් එක මම ගෙන්න ගත්තේ ඔන්ලයින්. ඉතින් මේ ස්ටෙන්සිල් එක භාවිතා කරලා කලින් විදියටම එයා ගන්න එකට කළු පාට ලික්විඩ් කලර්ස් දාලා මම ස්ප්‍රේ කරගන්නවා. මේ විදිහට මං අනිත් කප් කේක් ටොපර්ස් ටිකෙත් ස්පයිඩර් වෙබ් එක print කරගන්නවා. මට අවශ්‍ය විදිහට කප් කේක් ටොපර්ස් ටිකේ මේ විදිහට ස්පයිඩර් වෙබ් එක මං print කරගත්තා.
මේ තියෙන්නේ ස්පයිඩර්මෑන් ගේ ෆේස් එක තියෙන සිලිකන් මෝල්ඩ් එකක්. ඉතින් මේ මෝල්ඩ් එකත් මම ඔන්ලයින් AliExpress එකෙන් තමයි ගෙන්නගත්තේ. ඉතින් මේ විදියට මෝල්ඩ් එකේ හොඳින් ඉස්සෙල්ලාම කෝන් ෆ්ලවර් ටිකක් ගාගෙන රතු පාටින් සහ නිල් පාටින් මම ස්පයිඩර්මෑන් ගේ මූණ හදා ගන්නවා. දැන් වතුර ටිකක් ආධාරයෙන් මේ හැම ටොප එකක්ම මම අලව ගන්නවා. टॉपर्स गैविला तीन कॉर्न फ्लावर वतर टिका आधार मे विदीट पिरीसी करना मे तीन डुम डुम ब्रांड के वाइट कलर लंका विंग थमय मम्मी गिन्नगत्ते दें मे विदीट मं कुडा पिंसला आधार स्पाइडरमैन के एस्तेक कलर करना वतर पोडक्का मिक्स करना है तनिकर फुड कलर वितराय भाविता करें ඔන්නේ තින් මේ විදියට තමයි එයා බ්‍රෂ් ටෙක්නික් එක යූස් කරලා ස්පයිඩර්මෑන් තීම් එකට කප්කේක් ටොපර්ස් ටික ඩෙකරේට් කරගත්තේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට එයා බ්‍රෂ් කරන ආකාරය ගැන යම්කිසි දැනුමක් එන්නේ නැති කියලා විශ්වාස කරනවා. කේක් ඇන් ෂේප්ස් YouTube channel එක දැනටමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න ළඟම තියෙන bell icon එක ඔබන්න. ඒ වගේම all option එකත් select කරන්න. එතකොට මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට දැනගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් ඉතින් නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.